ආයුබෝවන් අද මම ඔයාලට අරගෙන ආවේ එයාර් ෆ්‍රයර් එකේ හදාගන්න පුළුවන් තවත් රසවත් කෑමක් එයාර් ෆ්‍රයර් ගැන මුලින්ම මම කරපු වීඩියෝ එකේදී සඳහන් කරා සාමාන්‍යයෙන් අවන් එකේ කරගන්න පුළුවන් සෑම කටයුත්තක්ම මේ එයාර් ෆ්‍රයර් එකනොත් කරන්න පුළුවන් කියලා ඉතින් මේ බන්ස් එයාර් ෆ්‍රයර් එකේ හදාගන්න විදිය තමයි අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ඇත්තටම මේ බන් එක සම්පූර්ණ විනාඩි 30ක් ඇතුළතදී හදලා ඉවර කරලා කෑමට ගන්නත් පුළුවන් මම අතින් නීට් කරන්න යන්නේ නැහැ ඊස් දාන්නේ නැහැ අවර්න එකේ හැදුවා වගේම සොෆ්ට් එකට රසට තියෙනවා මම බන්ස් වර්ග දෙකක් හදා ගන්න විදිය පෙන්නනවා වීඩියෝ එක අවසානයේ වෙනතෙක් බලන්න මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරන්න ඉදිරියේන වීඩියෝ බලා ගන්න සබ්ස්ක්‍රයිබ් වෙන්න මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් ඉදිරිපත් කරන්න යාළුවන්ට බලන්න ෂෙයා කරන්න අපි එනම් බලමු කොහොමද හදාගන්නේ කියලා මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි කෝප්පයයි මුදෝපු කිරි හෝ ප්ලේන් යෝගට් මේස හැඳි 3යි බේකින් සෝඩා තේ හැඳි කාලයි සීනි තේ හැඳයි පැණි රසට වැඩියෙන් කැමති නම් තව සීනි හැඳක් දාගන්න දැන් එකතු කරගත්ත දේවල් ටික හොඳින් කලවම් කරගන්න මම හැන්දෙන්ම තමයි දිගටම කලවම් කරන්නේ හොඳට බලාගෙන ඉන්න කරන විදිය සම්පූර්ණයෙන් පිටි ටික අනා ගන්න වතුර මිලිලීටර් 100ට අඩු ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ ඒකිනුත් මම වතුර ටික ටික තමයි එකතු කරන්නේ තුන් සැරේකට මම වතුර පොඩ පොඩ එකතු කර ගන්නවා සම්පූර්ණයෙන්ම පිටිය කනන විදිය පෙන්නනවා හොඳට බලාගෙන ඉන්න ඊට පස්සේ මම වතුර එකතු කරගන්නේ නැහැ අපිට අවශ්‍ය වෙන්නේ මේ වගේ ඝනකම ස්ටිකි ඩෝ එකක් ඇත්තටම මේක අතින් අල්ලන්න බෑ ගොඩක් ඇලෙනවා මම හැන්දෙන්ම තමයි නීට් කරගන්නේ වැඩි වෙලා නීට් කරන්න අවශ්‍ය නැහැ විනාඩියක් විතර කරගත්තම ඇති මම ලුණු ඉතාම ස්වල්පයක් එකතු කරගෙන තව පොඩ්ඩක් කලවම් කර ගන්නවා. දැන් මේක කලවම් කරගත්තට පස්සේ විනාඩි 10ක් විතර මේ විදිහටම තියලා තියන්න. විනාඩි 10කට පස්සේ මම මේක කොටස් වලට වෙන් කර ගන්න යන්නේ. මේ බලන්න මේක ගොඩාක් ඇලෙනවා. අතින් අල්ලන්න අමාරුයි. හැන්දෙන්ම තමයි වෙන් කර ගන්න ඕනේ. මම එයාර් ෆ්‍රයර් බකට් එකට තෙල් ටිකක් ස්ප්‍රේ කරගන්නවා නැත්නම් මේක බකට් එකේ ඇලෙන්න පුළුවන් මම මේක කොටස් 4කට වෙන් කරගත්තා මම දැන් අතේ තෙල් ටිකක් ගා ගන්නවා මේ විදිහට අතේ තෙල් ටිකක් ගාගෙන දැන් මම එක කොටසක් අතට ගන්නවා දැන් මේ විදියට අතින් අතට මාරු කරගෙන බෝලයක් හදාගමු දැන් මම එයාර් ෆ්‍රයර් බකට් එකකින් තියා ගන්නවා කලින් වගේම අතේ තෙල් ටිකක් ගාගෙන අනිත් කොටසත් ගන්න
ඒකත් මම බකට් එකකින් තියා ගන්නවා. දැන් ඔයාලට පැහැදිලිනේ මම මේ විදිහට කොටස් හතරම තියා ගන්නවා. මේ එයා ෆ්‍රයර් එක සම්බන්ධ සියලු විස්තර සහිත වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් බලන්න පුළුවන්. දැන් මම මේක උඩට බිත්තර සාරු ටිකක් ගා ගන්නවා. දැන් මම එයා ෆ්‍රයර් එක ඇතුළට බකට් එක දාගෙන අංශක 160 උෂ්ණත්වයට මුලින්ම විනාඩි 10කට දා ගන්නවා. මේ විනාඩි 10න් පස්සේ දැන් මම මේ බනිස් ටික අනිත් පැත්තට හරවගෙන තව විනාඩි 5කට දා ගන්නවා. බනිස් ටික පොඩ්ඩක් විතර ඇලිලා තියෙනවා, නමුත් ගලව ගන්න අමාරු නැහැ. මේ බනිස් ටික බේක් වෙන්න විනාඩි 15ක් ඇති. දැන් මම බනිස් ටික හදාගෙන අවසానයි. මේ බලන්න ලස්සනට බේක් වෙලා තියෙන්නේ. ඔයාලා දැක්කනේ අපි මේ බනිස් ටික කොච්චර ලේසියෙන් පිරිසිදුවට හදාගත්තද කියලා. සම්පූර්ණ විනාඩි 30යි ගියේ. බලන්න මේ බනිස් ගිරිය කොච්චර සොෆ්ට් එකට තියෙනවද කියලා. අවන් එකේ හදනවා වගේමයි. මම බනිස් ගිරිය කඩල ඇතුළේ පෙන්නන්නම්. මේ බලන්න බනිස් ගිරිය ඇතුළේ හොඳට බේක් වෙලා තියෙන්නේ. ඇත්තටම මේක හරිම කිරි රසයි. ඔයාලත් හදලා බලන්න. දැන් මම කලින් මිශ්‍රණයෙන්ම මේ ඩිසයින් එකට බනිස් ගිරිය හදාගන්න විදිය පෙන්නන්නම්. මම කලින් මිශ්‍රණයම මේ විදියට මුරුකු වංගෙඩියකට දාගන්නවා. මේකට මුරුකු වංගෙඩියක්ම අවශ්‍ය නැහැ. පයිපින් බෑග් එකකට දාලා සිදුරක් කපාගෙන හදාගන්න පුළුවන්. දැන් මම කලින් සැරේ වගේම එයා ෆ්‍රයර් බකට් එකට තෙල් ටිකක් ස්ප්‍රේ කරගෙන මේ විදියට දාගන්නවා. මම මේ විදියට බනිස් හතරකට දාගත්තා. මම මේකට බිත්තර සාරු ගාගත්තේ නැහැ. අවසානයේදී මම මේක සීනි පැණියකට දාගන්නවා. ඒකත් මම කලින් සැරේ වගේම අංශක 160 උෂ්ණත්වයට විනාඩි 10කට මුලින් දාගන්නවා. විනාඩි 10කට පස්සේ බකට් එක එළියට අරගෙන අනිත් පැත්ත හරවගෙන තව විනාඩි 5කට දාගන්න. දැන් ඒ විනාඩි 5ත් අවසන් වුණාට පස්සේ මම සීනි දිය කරලා හදාගත්ත sugar syrup එකට මේ විදිහට ටික වෙලාවක් දාලා තියලා ගන්නවා. දැන් බනිස් ටික ඔක්කොම හදාගෙන අවසానයි. මේ බනිස් ගෙඩිය කලින් එකට වඩා පැණි රස වැඩි. මේ විදිහට අපිට කැමති ඕනම ඩිසයින් එකකට හදාගන්න පුළුවන්.
මම කඩලා පෙන්නන්නම්. බලන්න ඇතුළත් හොඳට බේක් වෙලා තියෙන්නේ. ඇත්තටම හරිම රසයි. කඩෙන් ගෙනල්ලා කනවටත් වැඩි රසයි. හිතුණු ඕනම වෙලාවකට ඉක්මනින්ම හදා ගන්න පුළුවන් බනිස් එකක් ඔයාලගේ දරුවන්ටත් හදලා දෙන්න. මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් මට ඉදිරිපත් කරන්න. අපි නැවතත් මෙවැනි ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඉදිරියේන වීඩියෝ බලාගන්න සබ්ස්ක්‍රයිබ් වෙන්න. මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් මට ඉදිරිපත් කරන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.